රටේ නිෂ්පාදනය මේ ඉදිරිපත් කිරීම ඔබ කරන්න ඕන සාමූහිකව මෙහිදී හතරත් හතත් අතර පිරිසක් ඔබ මේ කෙටි නාට්‍ය නිෂ්පාදනයට ඔබට පුළුවන් දායක කරගන්න මෙහිදී ඔබට සිද්ධ වෙනවා කාලය විනාඩි 6ත් 8ත් අතර ප්‍රමාණයක් මේ සඳහා භාවිතා කරන්න ඒ වගේම ඔබ පිටපතකට අනුව තමයි කෙටි නාට්‍ය නිෂ්පාදනය කරන්න ඕන මේක ඔබ කලින් සූදානම් වෙලා එන්න ඕන මෙහිදී ඔබට ලැබෙනවා උපරිම ලකුණු 20ක් හරි දැන් අපි බලමු මේ කෙටි නාට්‍ය නිෂ්පාදනයට ඔබ කොහොමද සූදානම් වෙන්නේ කියලා දැන් ඔබ සමහර විට නාට්‍ය අරංග කලාව විෂය 6 වසරේ සිට හදාරනවා වෙන්නත් පුළුවන් නැත්නම් 10 වසරේ සිට හදාරනවා වෙන්නත් පුළුවන් මේ කාලේ සිටම ඔබ කෙටි නාට්‍ය නිෂ්පාදනය සඳහා සූදානම් වෙන්න ඕන පුරුදු වෙන්න ඕන එහිදී ඔබ මොනවද කරන්න ඕන පාසලේදී ගුරුතුමා ගුරුතුමියගේ අධීක්ෂණයේ යටතේ සාමූහික ශනික නිරූපණ ඇසුරින් කෙටි නාට්‍ය නිර්මාණය කරන්න ඕනේ. කියන්නේ ඔබ පාසලේදී සාමූහික ශනික නිරූපණ කරනවනේ. ඒව ඇසුරින් හොඳ සාමූහික ශනික නිරූපණ තෝරාගෙන ඒව ඇසුරින් කෙටි නාට්‍ය නිර්මාණය කරන්න. ඒ වගේම ගුරුතුමා ගුරුතුමියගේ අධීක්ෂණයේ යටතේ කෙටි නාට්‍ය පෙළ රචනා කරලා ඒව නිෂ්පාදනය කරන්න. ඒ වගේම අංශිෂ්‍ය ශිෂ්‍යාවෝ රචනා කරන කෙටි නාට්‍ය පෙළ තියෙනවා. ඒ වගේම මේ කෙටි නාට්‍ය පෙළ ඇසුරින් කරන නිෂ්පාදන තියෙනවා. ඒව නරඹලා ගුරුතුමා ගුරුතුමියගේ අධීක්ෂණයේ යටතේ ඒව විචාරය කරගෙන කෙටි නාට්‍ය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම රාජ්‍ය නාට්‍ය උළෙලට වෙන්න පුළුවන්, යෞවන සම්මාන උළෙලට වෙන්න පුළුවන්, වෙනත් උළෙලකට වෙන්න පුළුවන්. නැත්තම් ඔබට නරඹන්නට ලැබෙන නරඹන්නට අවස්ථාව තියෙන දිගු නාට්‍ය සහ කෙටි නාට්‍ය පුළුවන් තරම් නරඹන්න. ඒ විතරක් නෙමෙයි කෙටි නාට්‍ය දිගු නාට්‍ය පෙළ රචනා හොයාගෙන කියවන්න ඔබේ පුස්තකාලය ඇති නැත්නම් මහජන පුස්තකාලයකින් හොයාගෙන කෙටි නාට්‍ය පෙළ රචනා දිගු නාට්‍ය පෙළ රචනා කියවන්න එතකොට ඔබට කෙටි නාට්‍ය පිළිබඳවත් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඊළඟට මේ කෙටි නාට්‍ය සඳහා ඔබව ඇගයීමට ලක් කරන නිර්ණායක මොනවද බලන්නකෝ පළවෙනි එක නාට්‍ය පිටපත මෙහිදී ඇගයීමට ලක් කරනවා නාට්‍ය පිටපතේ සිදුවීම් අවස්ථා සංවාද චරිත මේවා ඇගීමකට ලක් වෙනවා ඒ නිර්ණායකයට හම්බ වෙනවා ලකුණු පහක් ඒ වගේම මෙහිදී ශාරීරික ප්‍රකාශනය සහ අවකාශ භාවිතය ඇගීමට ලක් කරනවා ඒ නිර්ණායකයට හම්බ වෙනවා ලකුණු පහක් ඒ විතරක් නෙමෙයි වේශභූෂණ නාට්‍ය උපකරණ සරල පසුතල රංග රචනය සහ සංගීතය නැත්නම් හඬ භාවිතයට හම්බ වෙනවා ලකුණු පහක් ඒ කියන්නේ ආනුෂංගිකංග භාවිතයට ලකුණු පහක් ලැබෙනවා ඒ විතරක් නෙමෙයි ඔබේ මේ කෙටි නාට්‍ය නිෂ්පාදනයේ තියෙන කණ්ඩායම් සාමූහිකත්වය ඒ වගේම සූදානම පෙර පුහුණුව සඳහා ලකුණු පහක් ලැබෙනවා එතකොට නිර්ණායක හතරක් යටතේදී ඔබට උපරිම ලකුණු 20ක් ලබා ගන්න පුළුවන් දැන් බලන්න මේ ලකුණු ප්‍රදානය සඳහා අපේක්ෂිත සාධන මට්ටම් මොනවද මේ ලකුණු ප්‍රදානය කරන අපේක්ෂිත සාධන මට්ටම් මොනවද දැන් හොඳින් බලන්න ඔබට ලකුණු පහක් ලැබෙන්නේ ඔබ විශිෂ්ටයි නම් බලන්නකෝ ඉතා ප්‍රශස්ත මට්ටමේ නාට්‍ය පෙළක් ඔබේ කෙටි නාට්‍ය නිෂ්පාදනය තුල තියෙනවා නම් ඒ කියන්නේ සිදුවීම් අවස්ථා චරිත සංවාද ප්‍රබල ලෙස තියෙනවා ගැඹුරු යටි පෙළක් තියෙනවා නම් ඔබට ඒ නිර්ණායකයට හැම්බෙනවා ලකුණු පහක් ඒ කියන්නේ උපරිම ලකුණු ලැබෙනවා ඒ වගේම විශිෂ්ට ශිල්පීය ප්‍රාගුණ්‍යයක් සහිත රංගනය සහ අවකාශ භාවිතයක් තියෙනවා නම් ඔබට උපරිම ලකුණු පහක් ලැබෙනවා. ඒ වගේම ආනුෂංගිකංග භාවිතය අතිශයින්ම නිර්මාණාත්මක නම් ඒ නිර්ණායකයටත් ඔබට ලැබෙනවා ලකුණු පහක්. ඒ විතරක් නෙමෙයි. ඔබේ සාමූහික අවබෝධය කැපවීම කණ්ඩායමක් විදිහට ඉතා ප්‍රශස්ත මට්ටමේ තියෙනවා නම් ඒ නිර්ණායකයටත් ඔබට ලකුණු පහක් හම්බ වෙනවා. දැන් ඔබට එතකොට නිර්ණායක හතරටම ලකුණු පහ බගින් පහ බැගින් ලැබෙනවා. ඔබ ඒ විශිෂ්ට මට්ටමේ සිටිනවා නම් හැබැයි ඔබ ඉන්නේ ලකුණු 4ක් ගන්න මට්ටමේ නම් ඒ කියන්නේ ඔබ ඉතා හොඳයි අර විශිෂ්ට මට්ටමේ නෙමෙයි නමුත් ප්‍රබල නාට්‍ය පෙළක් තියෙනවා සිදුවීම් අවස්ථා චරිත සංවාද ප්‍රබලයි ඒ වගේම චරිත සිද්ධිවල අවශ්‍යතාවයට අනුකූල විදියට ශාරීරික ප්‍රකාශනයක් සහ අවකාශ භාවිතය පිළිබඳව දැනුවත් තෝරා ගැනීම තියෙනවා නම් ඔබට ලකුණු 4ක් හිමි වෙනවා ඒ වගේම
ප්‍රබල නාට්‍යමය අධ්‍යක්ීමකට දායක වන ලෙස මනා ලෙස සැලසුම් කළ ආනුෂංගංග භාවිතයක් තියෙනවා නම් ඔබට ලකුණු 4ක් ලැබෙනවා. එපමණක් නොවේ. ඔබේ සාමූහික අවබෝධය සහ කැපවීම කණ්ඩායමක් විදිහට ඉතා හොඳ මට්ටමක තියෙනවා නම් ඔබට ලකුණු 4ක් ලැබෙනවා. එතකොට ඔබට මේ නිර්ණායක 4ටම ලකුණු 4 බැගින් ලැබෙන්නේ. අර මතක් කරන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ ඔබට හරියටම හම්බෙන්නේ 4ම නෙමෙයි. සමහර විට ඔබ එක නිර්ණායකයක විශිෂ්ට මට්ටමේ ඉන්නවා නම් ඔබට ලකුණු 5ක් ලැබිලා අනිත් ඒවාට 4 බැගින් ලැබෙන්න පුළුවන්. ඒවා තියෙන්නේ ඉතා හොඳ මට්ටමේ නා. ඒ විතරක් නෙමෙයි. ඔබට ලකුණු 3ක් ලැබෙනවා ඔබ හොඳයි මට්ටමේ ඉන්නවා නම්. ඒ කියන්නේ මොකක්ද? විශ්වසනීයත්වයෙන් හා තර්කානුකූල බවින් යුත් නාට්‍ය පෙළක් තියෙනවා. සිද්ධි අවස්ථා චරිත සංවාද විශ්වසනීයත්වයෙන් යුතුයි තර්කානුකූල බවින් යුතුයි නම් ඔබට හම්බෙනවා ලකුණු 3ක්. ඒ වගේම චරිත සහ අවස්ථාවට බොහෝ දුරට ගැළපෙන චලන අවකාශ භාවිතයක් ඔබ සිදු කරනවා නම් ඒ නිර්ණායක යටතේ ඔබට ලකුණු 3ක් ලැබෙනවා. නිර්මාණයට අදාළව ආනුෂංගංග නම් ඔබ භාවිතා කරලා තියෙන්නේ ඔබට හම්බෙන්නේ ලකුණු 3ක්. ඒ කියන්නේ විශිෂ්ට මට්ටමක් නෙමේ ඉතා හොඳයි මට්ටමක් නෙමේ ඔබ ඉන්නේ හොඳයි මට්ටමේ. ඒ විතරක් නෙමේ ඔබේ සාමූහික අවබෝධය සහ කැපවීම තියෙන්නේ හොඳ මට්ටමක. ඒ කියන්නේ ඉතා හොඳයි මට්ටමේ නෙමේ ඔබ ඉන්නේ හොඳ මට්ටමේ නම් ඒ නිර්ණායකයටත් ඔබට ලැබෙනවා ලකුණු 3ක්. දැන් ඔබ ඉන්නේ ලකුණු 2 මට්ටමේ. ඒ කියන්නේ වැඩි දියුණු කළ යුතුයි කියන මට්ටමේ. කතාවේ ගලා යාම අපැහැදිලි. වර්ග චරිත තියෙන්නේ. ඒ කියන්නේ වර්ග චරිත කියන්නේ හොඳ චරිත නරක චරිත ලෙස බෙදා වෙන් කරන්න පුළුවන් චරිත නම් තියෙන්නේ. සංවාදවල ප්‍රකාශන ගුණය වර්ධනය විය යුතුයි නම් ඔබට ඒ නිර්ණායකයට හම්බෙන්නේ ලකුණු 2යි. ඒ වගේම ශාරීරික චලන සහ අවකාශ භාවිතය මනවින් චරිත සහ අවස්ථා නිරූපණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ චරිත අවස්ථා මනවින් නිරූපණය වෙන්නේ නැහැ ශාරීරික චලන සහ අවකාශ භාවිතය මගින්. එහෙමනම් ඔබට ලැබෙන්නේ ලකුණු 2යි. ආනුෂංගංග ඔබ භාවිතා කරලා තියෙනවා. නමුත් ඒව තවදුරටත් සංවර්ධනය විය යුතුයි. එහෙමනම් ඔබට ලැබෙන්නේ ඒ ආනුෂංගංග භාවිතයට ලකුණු 2යි. ඒ විතරක් නෙමෙයි. ඔබේ සාමූහික අවබෝධය කණ්ඩායමේ කැපවීමේ තරම් කැපී පෙනෙන්නේ නැත්නම් ඒ නිර්ණායකයටත් ඔබට ලැබෙන්නේ ලකුණු 2යි. ඒ විතරක් නෙමෙයි. ඔබට ලකුණු 1ක් ලැබෙන්නේ ඔබ දුර්වලයි මට්ටමේ ඉන්නවා නම්. ඒ කියන්නේ වටහා ගැනීමට අපහසු කතාවක් ඔබේ නාට්‍ය පිටපත තුල දක්නට ලැබෙන්නේ. ඒ කියන්නේ සිදුවීම් වල අන්‍යෝන්‍ය ගැළපීමක් නැහැ. චරිතවල විශ්වසනීයත්වයක් නැහැ. අරමුණක් රහිත නිකන් හුදු සංවාදනක් තියෙන්නේ. ඔබට ලැබෙන්නේ ලකුණු 1ක් පමණයි. ඒ විතරක් නෙමෙයි ඔබ නොගැලපෙන අනවබෝධයෙන් යුතු ශාරීරික ප්‍රකාශනයක් නම් තියෙන්නේ. අවකාශය පිළිබඳව කිසිදු අවබෝධයක් නැත්නම් ඔබට ලැබෙන්නේ ලකුණු 1ක්. ඒ වගේම ආනුෂංගංග නාට්‍ය අවශ්‍යතාවයට කිසිසේත් අදාළ නොවන අනවශ්‍ය අනුෂංගංග තියෙනවා නම් ඔබට ලැබෙන්නේ ලකුණු 1ක්. ඒ වගේම සාමූහික වගකීමක් නැහැ. කිසිම සූදානමක් නැහැ කණ්ඩායමක් විදියට. එහෙමනම් ඔබට ලැබෙන්නේ ලකුණු 1ක්. දැන් ඔබට ලකුණු බිඳුවකුත් ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ කිසිදු දෙයක් ඉදිරිපත් නොකරනවා නම්, ඒ කියන්නේ ඔබ ඉතා දුර්වලයි. චරිත අවස්ථා සිදුවීම් තියෙනවා. ඒවැ නාට්‍යෝචිත බවක් නැහැ. ශාරීරික ප්‍රකාශනයක් අවකාශ භාවිතයක් අපිට පේන්නේ නැහැ. ඒ වගේම කිසිම ආනුෂංගික අංගයක් භාවිතා කරන්නේ නැහැ. කණ්ඩායමක් විදියට ඔබ කිසිම සූදානමක් නැහැ. එහෙමනම් ඔබට ලැබෙන්නේ ලකුණු බිඳුවක්. ඔබට ලකුණු බිඳුවක් දෙන්න පරීක්ෂක මණ්ඩලය බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මේ පිළිබඳව හොඳින් දැනුවත් වුණොත් ඔබට බිඳුවක් නොගෙන උපරිම ලකුණු මට්ටමකට යන්න පුළුවන් වෙනවා. දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඔබ මේ කෙටි නාට්‍ය නිර්මාණයේදී ඔබ අතින් සිදු විය හැකි දෝෂ. ඔබ හිතාමතා කරන ඒවා නෙමෙයි, ඔබ නොදැනුවත්කම නිසා ඔබ අතින් සිදු වෙන්න පුළුවන් දෝෂ. මේවා හොඳින් අවබෝධ කරගත්තොත් ඔබට පුළුවන් මේ දෝෂ නොමැතිව හොඳ කෙටි නාට්‍ය නිර්මාණයක් සිදු කරන්න. දැන් පළවෙනි එක තමයි නිශ්චිත පිටපතක් නැහැ. බොහෝ විට අපේ දරුවෝ පිටපතක් නැතුව ඒ වෙලාවේ ෂණික නිරූපණයක් විදිහට කරනවා. දැන් අපි බලමු මේක උදාහරණයකින්. මේක උදාහරණයකින් හඳුනගත්තොත් ඔබට මං හිතනවා හොඳින් පැහැදිලි වෙයි මේ කොහොමද
පිටපතක් නොමැතිව කෙටි නාට්‍යයක් නිර්මාණය කරන්න කියලා. මේ බලන්නකෝ. නෝනේ. අම්මෝ, අදරි මහන්සි නෝනේ. ඒක කොහොමද? ආ මහත්තයා ආවද? අයින්න මම ඒකක් හදාගෙන ඉන්නා. හරි නෝනේ. බලන්න පිටපතක් නැහැ සූදානමක් නැහැ එහෙම වුණාම මොකද්ද වෙන්නේ දැන් අර එක ළමයෙකුට සිද්ධ වුණා දෙබස් මතක නැහැ එයාට සිද්ධ වුණා අනිත් එක්කෙනාගෙන් අහනවා දෙබස් මොනවද කියලා දැක්ක නේද මේ වගේ දේවල් අපි දැකලා තියෙනවා ඒ නිසා ඔබ හොඳින් කණ්ඩායමක් විදියට පිටපතකට අනුව හොඳින් පුරුදු වෙන්න. නැත්තම් ඔබට සිදු වෙන්නේ ශනික නිරූපණයක් කරන්න. මතක තියාගන්න ශනික නිරූපණයකුයි හොඳින් පුරුදු වෙලා ගිහින් කරන නාට්‍යයකුයි වෙනස්. ඒක හොඳ පුහුණුවක් සහිත පිටපතක් සහිත කාර්යයක් වෙන්න ඕන. දැන් ඔබ දෙවෙනි සිදු කරන වැරද්ද තමයි ස්ථානීයත්වයක් නොමැතිවීම. මොකද්ද මේ කියන්නේ? අපි බලමු උදාහරණයකින් කොහොමද ඔබ මේ වැරද්ද සිදු කරන්නේ කියලා. ඔව් මන්ද යනවා අම්මේ අතරම ආර වෙලා මම යනවා මම යනවා ඔව් වෙන්ද බයින්ද නින් ඔව් ආ ඉස්සයිනේ හරි ආ බයින මම බයිනවා අප්පා නෝනි හාල්ඩී කුයි තමයි යෝගට් ටිකක් තරන් යනවා මේ මහත්තයා හාල් කිලෝ එකයි යෝගට් හතරයි ඔව් හරි එංගි මහත්තයා ඔයි මේක තරගෙන යනවා බලන්නකො මොකද උනේ ස්ථාන ගොඩකට ගියා පටන් ගන්න කලින් ඒ කියන්නේ මුලින් ඔෆිස් එක ඊළඟට බස් එක කඩයක් ලොතරැයි කූඩුවක් අනවශ්‍ය ස්ථාන ගණනාවකට ගියා මෙහෙම ස්ථාන ගොඩකට යාම ඔබට අපහසුයි ඒ නිසා ප්‍රධාන ගැටුම සිදුවෙන නිශ්චිත ස්ථානයට සියලු සිදුවීම් ගොනු කරලා ඉදිරිපත් කරන්න ඒක වඩාත් පහසුයි ඊළඟට ඔබ අතින් සිද්ධ වෙන්න පුළුවන් දෝෂය තමයි අවකාශ භාවිතයේ ගැටලුව මොකද්ද මේ අවකාශ භාවිතයේ ගැටලුව කියන්නේ අපි උදාහරණයකින් බලමු මොකද්ද මේ අවකාශ භාවිතයේ ගැටලුව ඔබ අවබෝධ කරගත්තා නේද? අවකාශ භාවිතයේ ගැටලුව කියන්නේ දැන් බලන්න අර රූපවාහිනිය නර්මණෙක නේද? ප්‍රේක්ෂකයට පේන්න මෙහෙම ඉදිරියට තිබුණා නම් හොඳින් පේනවා. ඒගොල්ලන්ගේ රංගනයන් පේනවා. දැන් ඒගොල්ලෝ පිටිපස්සෙරලා හිටපු නිසා අපිට ඒගොල්ලොන්ගේ හඬ ඇහුන්නේ නේද? ඒගොල්ලන්ගේ ශාරීරික ප්‍රකාශනය පෙනුන්නේ කිසිම දෙයක් පැහැදිලුන්නේ. ඒගොල්ලෝ බලනවා අපිට මොකුත් පේන්නේ. ඒ නිසා ඒ පසුතලයේ ස්ථානගත කරන ආකාරය හිතන්න නළු නිළියෝ ස්ථානගත කරන ආකාරය හිතන්න ප්‍රබල ලෙස ඔබට දී යති අවකාශය හොඳින් අර්ථවත්ව හැඟීම් බරව පාවිච්චි කරන්න ඊළඟට ඔබ විසින් සිදු කරන ඊළඟ වැරද්ද තමයි නළුවරණයේ දුර්වලතා මොනවද නළුවරණයේ දුර්වලතා කියන්නේ අපි බලමු උදාහරණයකින් දැන් බලපන් ඔබ හැම වෙලාවෙම ඕක ඔබ හිටපන් ඒ ලොකු කෙලි පළවෙනි පාරම කැම්පස් පාස් කිලි ලැජ්ජයි ගමේ බහැල යන්න බෑ දුව දෙවෙනි පාරත් ෆේල් නේද කියලා අහනවා මිනිස් ඒක නේන්න ඔබ ඉතින් ඕක ඔබ හිටපන් ඒ ඕවා වැඩක් නෑ මේ බලන්නකෝ මේ බලන්න මේ
ෆොටෝ එකකට දාලා තියෙන කොමිට් ගන්න කොහොමද මොනවද මේ මට ඔවා තේරෙන්නේ නැහැ දැන් චුට්ටක් බලන්නකෝ මේ මෙන්න මෙයා තමයි දිගටම මට හදලා ලොකු කෙලීට පෙන්නලා ලොකු කෙලීවත් තරක් කරන්නේ දැන් අම්මගේ චරිතෙට තෝරගෙන ඉන්න කෙනාගේ හඬ හෝ නේද එයාගේ උස මේ කිසි දෙයක් අර අනිත් නිලියන් දෙන්න එක බැලුවාම ගැලපෙන්නේ නැහැ එයා අම්මගේ චරිතෙට ගැලපෙන්නේ නැහැ අර දුවල දෙන්න ගෙන් එක්කෙනෙක් අම්මගේ චරිතෙට යොදා ගත්තා නම් මේක වඩාත් සාධනීය වෙනවා ඒ නිසා ඔබ කණ්ඩායමක් වශයෙන් නාට්‍යකට නළුලිය තෝරගනිද්දි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන නේද මේ චරිතය මෙයාට කරන්න පුළුවන් මෙයාගේ හඬ මේ චරිතයට ගැළපෙනවද මෙයාගේ උස ප්‍රමාණය මේ චරිතයට මෙයාගේ ශරීරය මේකට ගැළපෙනවද මෙයාට මේක හොඳින් කරන්න පුළුවන්ද කියලා තීරණය කරලා තමයි ඔබේ කණ්ඩායම් නාට්‍යයට නළු නිළිය තෝරගන්න ඕන එහෙම හොඳට තෝරගත්තොත් ඔබේ නාට්‍ය නිර්මාණය සාර්ථක නිර්මාණයක් වෙයි ඊළඟට ඔබ ඊළඟ සිදු කරන වැරද්ද තමයි ආනුෂංගික අංග භාවිතයේ ගැටලු මේ මේ වැරද්දත් ඔබ අතින් සිදු වෙන්න පුළුවන් මොනවද ඔබ ආනුෂංගික අංග භාවිතයේ සිදු කරන ගැටලු බලන්නකෝ උදාහරණයක් අපි දැන් සූදානම් මේ උදාහරණය ඔබට පෙන්වන්න දුවේ 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 මේ දැන් බලන්නකෝ මොකද උනේ අර බෑග් එකේ තියෙන කොළ ටික වැටුණා දැන් අපි හොඳින් ඌව භාවිතා කරද්දි හිතන්න එපා බෑග් එක පාවිච්චි කරන්නේ නැත්නම් බෑග් එක වහගන්න නැත්නම් බෑග් එක ඇතුලේ තියෙන ඒවා වැටෙන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි අර එක දරුවෙක් විග් එකක් පාවිච්චි කරලා තිබුණා කොහෙන් හරි හොයාගත් එක මං කියන්නේ විග් වගේ ඒවා පාවිච්චි කරන්න එපා පාවිච්චි කරනවා නම් ඒක දාලා හොඳට පුරුදු වෙන්න එහෙම නැත්නම් අනවශ්‍ය ලෙස මේ අනවශ්‍ය අනුෂංගික අංග වලින් නාට්‍ය පුරවන්න යන්න එපා දැන් බලන්නකෝ අර පසුතලයට තිබිලා තිබුණා නේද පොඩි සෝපායක ඒකට පොඩි කවරයක් දාලා තිබුණා ඒ කවරය ගැලවුණා රඟපානකට ඒ නිසා ඒ පසුතලත් එක්ක ඒ ආනුෂංගත් එක්ක හොඳින් පුරුදු වෙන්න නැත්නම් ඔබ අතින් වැරදි සිදුවෙලා ඒවා නේද මේ වැරදි අනවශ්‍ය ලෙස කැපී පෙනෙන්න පුළුවන් ඒ නිසා සරල ආනුෂංගික අංග යොදා ගන්න ඒවත් එක්ක පුරුදු වෙන්න එතකොට ඔබ අතින් දෝෂ සිදුවෙන්නේ නැහැ ඊළඟට ඔබ විසින් සිදු කරන වැරද්දක් තමයි සිදුවීම් දෙක එකවර නිරූපණය කරනවා අපි මේකත් උදාහරණයකින් බලමුද බලන්න ඉමින් ගන්නකො ඔව් වෙන්ද බෙන්ද විසයිනේ ඉස්සර බයිනවා ලොකු පොට්ටා මේ හල්ගිල එක මලක් වගේ නේ මත්ය හල්ගිල එක දුන්නු හල්ගිල එක මත් අතර ඔව් මත් දෝ කීර හරි මත් මල් වගේ නේ තාත්තට රඟපාන නළුවා නේද බස් එකේ යනවා නේද ඒ සිදුවීම යනකොටම ගෙදරය ටීවී එක බල බල ඉන්නවා නේද මේ දෙකම එකවර යනවා එතකොට තාත්තගේ දෙබස් කියනකොට අරගොල්ලන්ගේ දෙබස් ඇහෙන්නේ හරිම නේද ഘോഷාවක් බවට පත් වෙලා ඒ නිසා එකවර අපි මේ දරුව මේ මේ වැරද්ද බොහෝ විට සිදු කරනවා ඒ නිසා මේ නාට්‍යයට මේ අවස්ථාවට වැදගත්ම එක විතරක් ගන්න. එකවර සිදුවීම් දෙකක් නිරූපණය කරන්න එපා. ඊළඟට ඔබ විසින් සිදු කරන ඊළඟ වැරද්ද තමයි ඔබේ කෙටි නාට්‍ය නිර්මාණයේ තුල සාමූහික බවක් නැහැ. ඔබ පුරුදු වෙලා නැහැ. අපි මේකත් උදාහරණයකින් බලමුද? හරි, ගැව්වා. හරි, ඉස්සුව ගැව්වා පොලි. හරි, ජෝසි නැයා. හරි. හරි ගැව්වා මල්ලි හරි මල්ලි මේ 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 මම මේ රෙස්ලිං මැච් එක බල බල ඉන්නේ මේ ඔයාගේ පාඩම් පාඩ වෙලාවක් නැහැ මෙතන හොදේ මම මේ රෙස්ලිං මැච් එක බල බල ඉන්නේ ඇයි ඇයි මොකද ගහගන්නද ගහන උස්සල පොලේ ඇයි ගහන බාන් ඇයි දැන් දැක්ක නේද මොකද උනේ කිසිම සාමූහික බවක් නැහැ අර නේද අර රෙස්ලිං බල බල ඉන්න නළුවා මොකද උනේ අර පැත්තෙන් අර අනිත් නළු ආවයින් පස්සේ මොකද කරේ එයාට දෙබසක්වත් කියන්න දුන්නේ නැහැ නේද අර දෙබස් ටිකේ ඔක්කොම කියාගෙන ගියා සමහර විට අර යහන ප්‍රශ්නිකටවත් ඉඩ දුන්නේ ඒ උත්තර ටිකත් මෙයා දිගටම කියාගෙන ගියා කියාගෙන ගිහලා උස්සලා ගත්තා
මේක වෙන්නේ ඔබ තුල සාමූහික බවක් නැතිනම් ඔබ නාට්‍ය කරන්නේ ඔබ තනියෙන් කැපී පෙනෙන්න නෙමෙයි ඔබ කණ්ඩායමක් විදිහට තමයි මේ කාර්ය කරන්න ඕන ඒ නිසා තනි තනියෙන් කැපී පෙනෙන්නට ඕ තනි තනියෙන් දෙබස් කියන්නට උත්සාහ කරන්න එපා ඒක සාමූහික කාර්යයක් විදිහට ශක්තිමත් ලෙස ඉදිරිපත් කළොත් ඔබේ කෙටි නාට්‍ය නිර්මාණය සාර්ථක නිර්මාණයක් බවට පත් වේ දැන් අපි ඔබට සූදානම් වෙන්නේ කෙටි නාට්‍ය නිර්මාණය සඳහා බොහෝ දුරට නිවැරදි උදාහරණ තුනක් සපයන් ඔන්න අපි ඔබට ඉදිරිපත් කරන පළවෙනි උදාහරණය බලන්න නෝනා එයාලා එනවා මේරි එයාලා එනවා ලොකු නෝනා ඇයි මොකද කෝච්චිය නවත්තන්න නැතෝ යනවා නෝනා මං හිතන්නේ බේබිලෙන් ඊළඟ කෝච්චිය වෙන්න ඇති බලමු කෝල් එකක් දීලා වැඩක් නැහැ නෝනා මං කෝල් කරා බේබිලා තුන් දෙනාගෙම ෆෝන් වැඩ නැහැ ඒ කියන්නේ එනවා වෙන්න ඇති ඒ මට මොකක්ද ඔලුකු බයක් දැනෙනවා මේරි නෝනා බය වෙන්න එපා බේබිලා නෝනාගේ හැත්ත පස්සේ උපන්දිනේට අනිවාර්යයෙන්ම එයි බලමුකෝ නෝනා ඉටිපන්දම් ගොඩක් පත්තු කරලා ඔව් 35ක් පත්තු කරා නෝනට 35 දී නේද පුංචි බේබි ඉපදුනේ මේ මොනවා අහනවද 41යි මොනවාද ඉටිපන්දම් 41ක් පත්තු කළා 41 තමයි මගේ ජීවිතයේ අවාසනාවන්තම අවුරුද්ද ඇයි 41 කින උපන් දිනේ ඉවර වෙලා මාසයක් යන්නේ නැති. මෙන්න දවසක් ලොකුනෝන මොකද බා? අපේ ලොකු මහත්තයා. ඇයි මහත්තයාට මොකද? මහත්තයා වහනේ කැප්පිරවලු. අනේ. මගේ මහත්තයා ලොකුනෝන. අනේ ලොකුනෝන. අනේ වතුර ටික. ලොකුනෝන. ලොකුනෝන. මට සිහියනකොට මගේ මහත්තයාගේ මිනිහේ ගෙයි මැද සාලේ. දරුව තුන්දෙනෙක් මට දීලා මාවත් තනි කළා මගේ මහත්තයා මගෙන් සදහටම යන්න ගියා ඊට පස්සේ ආවේ බොහොම නරක කාලයක් වෙන්න එපා නෝන රස්සාවක් කළෙත් නෑනේ දරුව තුන්දෙනාත් එක්ක රස්සාවකුත් නැතුව කොහොමද ජීවත් උනේ ඒක තමයි මේරි කියන්නේ ගෑනුන්ගේ හිතේ හයිය කියලා මහත්තයා මැරෙනකොට ලොකු සල්ලියක් ඉතුරු කරලා ගියේ නෑ තමයි ඒත් මම පටන් ගත්ත ජීවත් වෙන්න මං තීරණය කළා මහත්තයා ඉතුරු කරපු සල්ලි වලින් පොඩි කඩයක් දාගන්න එතකොට එහෙම දෝයි පොඩි කඩේ දාගත්තේ ඔව් මුලදී නම් කඩේ එච්චර සරුවුනේ නෑ ඒත් මං ටික ටික ඔලුව උස්සන්න පටන් ගත්තා උඹ ඔය කීවෙනිටි පන්වල පත්තු කරන්නේ 52 ඕන් එනම් මං පත්තු කරනවා 53 ඇයි ලොකුනෝන ඒටි පන්ද මෙච්චර ආසාවෙන් පත්තු කරේ 53 වෙනි අවුරුද්ද තමයි මං ආසම අවුරුද්ද එකම අවුරුද්දේ සතුටින් දේවල් දෙකක්ම සිද්ධ වුණා මොනාද ලොකුනෝන ඒ කලින්ම උනේ මද්දු බේබි සාමාන්‍ය පෙළ පාස් වෙච්ච එක දෙවෙනි එක මේ අපේ මේ මොකද ඔබ කැම්පස් පාස් අම්මේ මොකක් ඔව් අම්මේ මම මෙඩිකල් පාස් අනේ මගේ පුතා මං දැනන් හිටිය ඔබ අනිවාර්යෙන් දොස්තර කෙනෙක් එනවා කියලා. මගේ සතුරු කියලා නෙම කරන්න බෑ පුතේ. උඹලයි තාත්තා හිටියා නම් කොච්චර සතුටු වෙයිද? මේරි මේරි ඉක්මන් කරපන්. මේ මොකද්ද මේ කරන්නේ? මේ
ලොකු මහත්තයා කියලා තියෙනවා බේබි දොස්තර කෙනෙක් වුණාම ග්‍රෑන්ඩ් පාටියක් දාන්න කියලා. මේරි කතා කරන ඉඳලා වැඩක් නැහැ ඉක්මන් කරපන්. යාළුවෝ හැමෝටම මෙන්න කියන්න ඕනේ. හැමෝටම කියන්න ඕනේ මගේ පුතා දොස්තර කෙනෙක් වුණා කියලා. අම්මේ මම තාම කැම්පස් ගියෙත් නැහැ. පාස් වුණා විතරයි. බේබිලා තුන්දෙනාම දක්ෂයි නේද ලකුණෝන. ඔව්. ලොකු බේබි කැම්පස් යනවා දැක්කම අනිත් දෙන්නත් බොහොම උනන්දුවට ඉගෙන ගත්තා. 58 ඔන්න ලකුණෝන මම 58 වෙනි ඉටිපන්දමත් පත්තු කරනවා. කොහොමද ළමයි තාම නෑනේ. ඊළඟ කෝච්චියට තා වෙලා තියෙනවා නෝනා. මට තිබ්බි බේබිලාව රැටියවන් නැතු වෙන්න. මොකද්ද? ඔව් මේරි. මට තිබ්බි බේබිලාව මෙහෙ තියාගන්න. ඇත්තටම ඇයිනෝනේ බේබිලා තුන්දෙනාටම රට යන්න දුන්නේ? තුන්දෙනාගේම උපාධි ඉවර කළා තිබුණේ. දවසක් බේබිලා තුන්දෙනාම ගොඩක් දක්ෂයි. ඒකෙන් යාළට ඇමරිකා යන චාන්ස් එක හම්බුනේ. ඒ කියන්නේ බේබිලා රට ගියේ ඉගෙන ගන්න. ඔව්. එදා නෝනට ගොඩක් දුක හිතෙන්න ඇති. ඔව්. මට මැරෙන්න හිතුණා. හේත් මං හිත හදාගත්තා. අදටත් ප්ලේන් එකක් යන සත්‍යයක් සත්‍යයක් ගානේ මගේ හිත ගැස්සෙනවා. බේබිලා ගිහින් කතා කරන්න ඇතිනේ. බේබිලා ගිහපු මුල් දවස් ටිකේ කතා කරා. අවුරුද්ද කර දෙතුන් සැරයක් කැවිල්ලක් ගියා. ඒත් පස්සේ පස්සේ හැම දෙයක්ම නැති වුණා. දැන් ඔය එන්නේ අවුරුදු ගානකට පස්සේ. ඔන්න නෝන මං ඉටිපන්දම පත්තු කරනවා. ඔච්චිය. ඒක යාළ එනවති. ඉන්න මගේ කේක් එක අරන් එන්නම්. ඔව්. ඒක යාළ එනවති. අනේ මගේ පුංචි කෙල්ල. දැන් කොයි වගේද? මද්දු තමයි කිසිම සැලකිල්ලක් නැති එක්කෙනා. ඒකට ලොක්කා. එයා හරි පරිසංකාරයනේ. මම මෙදාපාර ටිකක් අදින් කියන්න ඕනේ. මම මෙදාපාර කියනවා එයාලට මාත් එක්ක මෙහෙ ඉන්න කියලා. නැත්නම් මං එයාලත් එක්ක එනවා කියලා. ඔව්. මං එයාලට කියනවා මං ඇමරිකා යන්න එනවා කියලා. ඔව්. මං එයාලට කියනවා. ඔන්න ලකුණෝන කේක් එක. බේබිල එනවා. ආපු ගමන් කේක් කපමු. ලකුණෝන. ලකුණෝන. අර දෙයියනේ. ලකුණෝන. ලකුණෝන. ඔබ මේ කෙටි නාට්‍ය නිර්මාණයේ නැරඹුව නේද බලන්නකෝ හොඳින් පුරුදු වෙලා තියෙනවා නිශ්චිත පිටපතක් තියෙනවා ඒ වගේම සරල පසුතලයක් තියෙනවා ඒ කියන්නේ අර අපි පන්තිය පාවිච්චි කරන පුටු කිහිපයක් විතරයි පාවිච්චි කරලා තියෙන්නේ ඒක අලංකාර කරන්න ඒ නාට්‍යයට ගැළපෙන විදිහට ඉටිපන්දම් ගහලා තිනෝ හැමතැනම හරි පුංචි සරල පසුතලයක් නේද
ඒ බොහොම අලංකාර විදියට ඒ නාට්‍ය ඉදිරිපත් කළා තිනෝ ඒ විතරක් නෙමෙයි දැන් ඒ අම්මගේ අතීත ආවර්ජනීය කරනකොට ඒ අතීත ආවර්ජනීය උදෙසා පාවිච්චි කරන චරිතවලට භාවිත කරන චරිතවලට විස්මුණක් පාවිච්චි කරලා තිබුණා ඒ දරුවෝ ඒ නාට්‍ය බොහොම අපූර්වට ඉදිරිපත් කරා ඒ නාට්‍යෙන් අපිට නේද යටිපෙළේ තියෙනවා මොකක්ද මේ අම්මලා දරුවෝ අතර තියෙන සම්බන්ධය අම්මල දරුව වෙනුවෙන් කොච්චර කැප වෙනවද දරුව අන්තිමට අම්මල දාලා යනවා ඊට පස්සේ නේද අම්මල බලාගෙන ඉන්නව දරුව වෙනකන් දරුව වෙනකොට අම්මා මිය ගිහිල්ලා මේ සදාතනික ධර්මතාවය මේ යටිපෙළ ඇතුලේ බොහොම අපූර්වට නිරූපණය කරලා තියෙනවා ඊ අතරම මට මේ දෙයක් මතක් කරන්න ඕන සමහර චරිතයක් දෙබස් කියද්දී රිද්මය අනුකූලව ඉදිරිපත් කරනවා ඒක පුංචි වැරද්දක් අපේ දරුවෝ විසින් අපේ දරුවා අතින් වෙන්න පුළුවන් මේක නොදැනුවත්ව වෙන්නේ ඒ නිසා දෙබස් කියද්දී ස්වභාවික නාට්‍යවල රිද්මයානුකූලව කියන්න එපා ඒ වැරද්ද හදාගත්තොත් ඒක හොඳ මට්ටමේ කෙටි නාට්‍ය නිර්මාණයක් දැන් අපි ඔබට ඉදිරිපත් කරන්න හදන්නේ කෙටි නාට්‍ය නිර්මාණය සම්බන්ධව දෙවෙනි උදාහරණය බලන්න මේ කෙටි නාට්‍ය නිර්මාණය ඔයා ඉන්න මොනේ අපිත් එක්ක අනිවාර්යයෙන්
අපේ සල්ලි ගොඩක් තියෙනවා. අපේ සල්ලි ගොඩක්. අපිට සල්ලි ගොඩක් තියෙනවා. දැන් මේ මල ජරාවේ අපි ඉන්න ඕනේ. දැන් අර ඔට්ටේ පිටේ ඉන්නේ උන් අපිට ඉරිසියා කරා. ඉතින් කරපාවේ. කරලා පැල්ලේ මැරිච්චාවි. අපිට මොකෝ? ඒත් අපේ සල්ලි උන් ගනි. ඊට කලින් අපි බැංකුවේ දාගන්න. මහත්තයා මහත්තයා ගන්නල උතේ මගිට ෆෝන් එක. මොකෝද ෆෝන් එක ෆෝන් එක ෆෝන් එක ෆෝන් එක දෙන්නකෝ. हेलो मात्य मे लोत्रा मंडल ओ मात्य अभी संपूर्ण जमा पड़ता है मात्य ओ मात्य अंकटी अंकटी ओ मात्य ओ मे दी फाउडी ओको मेकला दमे बल बल मात्य ओ मा एक ओमद महत्या दमे बल बल मेकनी दमे ओ अंकटी ओको मारे महत्या हेलो महत्या मुको अंगड़ी आई था बी तूने तूनाई हाथरिस देखा पाहा पाहाई हत्ते का आधा दिन मार्टू पहलवे ने मैं उते आधा दिन कहाँ थे मारुनी मैं दिन आधा दिन कट्टे का निश्चित पीटपता सहित कटिनाट्य निर्माण बलंड कथावे मुलक मेदक अगक्तिबुन मुलदी मुखग्द सिद्धवे कट्यवील टिकट बलंड कीलवा टिकट बल 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 इनवा उच्चतम अवस्था मुखग्द युलांट प्रथम त्याग लैबिला मेघल्लो नेद उद्दामेट पत्तेनो कै गानो सिंधु कीनो नटनो नेद सिहिन मालिगावक मेघल्लो इन्नी एक तमाई उच्चतम तन अग मुखद्द वेन्नी मेघल्लो वेरदी टिकट एकक बलला तीन्नी अम्मा उमतु वेनवा मुलक उच्च स्थानयक अगक तीनवा नेद ए तुलिन मेके यटी पेले अपिट बोहोम अपूरु दैक्मकुद देनवा ए कियन्ने मोकक्द अपी අනවශ්‍ය හීනවල පැටලිලා ජීවත් වෙන්න නරකයි අපිට නොලැබෙන දේවල් නේද අපි හීනවල ජීවත් වෙනවානේ නේද හීන කඩාගෙන බිඳගෙන වැටෙන්න පුළුවන් අපිට වැරදි තොරතුරු ලැබුණොත් ඒ නිසා හීන තුල ජීවත් වෙන්න එපා කියන පණිවිඩයක් නේද ඒක පණිවිඩයක් විදියට නෙමෙයි තියෙන්නේ නේද දැක්මක් විදියට යටි පෙළේ තියෙනවා දැන් ඔබ නරඹන්නට සූදානම් වෙන්නේ තුන්වන කෙටි නාට්‍ය නිර්මාණය मेकअप बललम अभी कथा करूं सिंधु मत मत को
मल मल के नल्ला मल थैंक यू මයික් එකක් ඔය නැගිලා පුටුවට නැග්ග නැග්ග
බොහොම අපූර්ව කෙටි නාට්‍ය නිර්මාණයක් බලන්න නිශ්චිත පිටපතක් තියෙනවා නේද හොඳින් පුරුදු පුහුණු වෙලා තියෙනවා ඒ වගේම මේ සියලුම දෙනා කණ්ඩායමක් විදිහට උපරිමයෙන් රංගකාරයේ නිරත වෙනවා නේද අනිත් අයට උදව් කරමින් ඒකෙන් අනිත් අයට බාධා නොකර රංගකාරයේ නිරත වෙනවා මේ විතරක් නෙමෙයි මේ නාට්‍යයේ තියෙන යටි පෙළේ බොහොම ජීවිතය පිළිබඳව දැක්මක් අපිට ඉදිරිපත් කරනවා මොකක්ද මේක පණිවිඩයක් විදියට කියන්නේ මොකක්ද මේ කියන්නේ අපි සමහරක් වෙලාවට නේද අපි නොදැන මිනිස්සුන්ට කරදර කරනවා රැක් කරනවා අපි දන්නේ නැතුව මිනිස්සුන්ට නේද අපි අඳුර ගන්න නැතුව නිශ්චිත ලෙසම නේද අඳුර ගන්න නැතුව මිනිස්සුන්ව මිනිස්සුන්ට කරදර කරනවා පස්සේ එයාගේ යථා තත්ත්වය අවබෝධ කරගත්තාම අපි යාගෙන කලින් හිතන් හිටපු එක ගැන අපිට ඛේදයක් ඇති වෙනවා නේද මේක අපිට මිනිස්සු විදිහට අත් විඳින්න සිදු වෙන අත්දැකීමක් ඒක ප්‍රබල ලෙස නාට්‍යයක් තුලින් ඉදිරිපත් කරලා තිනවා ඒ විතරක් නෙමෙයි අපේ දුවල පුතාලා බොහෝ විට හිතනවා කෙටි නාට්‍ය නිර්මාණයක් කිව්වහම මේක හාස්‍යජනක නිර්මාණයක් වෙන්න ඕනම කියලා එහෙම නැහැ හාස්‍යජනක වෙන්නත් පුළුවන් ශෝකජනක වෙන්නත් පුළුවන් දැන් මේ නාට්‍ය බලන්න අපි මුල ඉඳලම බලන් යනකොට හාස්‍ය තියෙන්නේ ඒ හාස්‍යයේ උපරිම තැන තමයි අපිව කම්පණයට ලක් කළේ අපි මෙච්චර වෙලා රැක් කරලා තියෙන්නේ කතා කරන්න බැරි නේද අපි ආදරය කළ යුතු ළමේකට කියලා තේරුම් ගත්තාම ඒගොල්ලෝ කඩම් වැටෙනවා ඒ නිසා කවදාවත් අනන්‍යතාවයේ යා පිළිබඳ නොදැන අනවශ්‍ය ලෙස හිංසා කරන්න එපා ඒක ඔබට ගැළපෙන්නේ නැහැ ඒ අපූරු දැක්ම මේ කෙටි නාට්‍ය නිර්මාණයෙන් ඉදිරිපත් කරනවා ඒ නිසා ඔබත් ඔබේ කෙටි නාට්‍ය නිර්මාණ ඉදිරිපත් කරද්දී හොඳ පිටපතක් හොඳ පුහුණුවක් හොඳ රංගකාරයක් ප්‍රබල දැක්මක් සහිත නාට්‍යයක් ඉදිරිපත් කරොත් ඔබට උපරිම ලකුණු ලබා ගන්න පුළුවන් කෙටි නාට්‍ය නිර්මාණය සඳහා උපදේශ මුලින්ම ඔබ නාට්‍යෝචිත කතා පුවතක් තෝරගන්න ඕන ඊළඟට මේ තෝරාගත් කතා පුවතට අනුව ගුරුතුමා ගුරුතුමියගේ අධීක්ෂණය සහිතව සාර්ථක නාට්‍ය පෙළක් රචනා කරන්න. මේකෙදී අතිශය වැදගත් වෙන ඔබගේ ගුරුතුමාගේ සහ ගුරුතුමියගේ නිවැරදි මඟ පෙන්වීම. ඒ වගේම මේ සකස් කරගත් පිටපත රංගනයට සුදුසු ආකාරයට නැවත නැවත සංශෝධනය කරන්න. ඒ කියන්නේ පිටපතක් ලියලා ඉවර වෙච්ච පමණින් ඒක සම්පූර්ණ නැහැ. නැවත නැවත රංගනයේ සුදුසු ආකාරයට නැවත නැවත ඒක වෙනස් කරන්න ඕන සංශෝධනය කරන්න ඕන. ඒ වගේම ගුරුතුමා ගුරුතුමියගේ අධීක්ෂණය ඇතිව මේ පිටපත කීප වාරයක් හොඳින් පුරුදු වෙන්න. ඊළඟට සරල ආනුෂංග යොදාගෙන නාට්‍ය නිර්මාණය පරිපූර්ණ කරන්න. දැන් මේ නාට්‍ය නිර්මාණයට දැන් පුරුදු වුණයින් පස්සේ මේකට ආනුෂංගංග එකතු කරන්න. එකතු කරලා ඒ ආනුෂංගත් එක්ක නාට්‍ය පුරුදු වෙන්න ඊළඟට ප්‍රායෝගික පරීක්ෂණයට කලින් ඔබේ ගුරුතුමාට ඔබ සකස් කරගත්ත නාට්‍ය නිර්මාණය පෙන්නලා නැවතත් අඩුපාඩු සකස් කරගන්න. එimhe අඩුපාඩු සකස් කරගෙන නැවත පුරුදු වෙන්න. අවසානයේදී පරීක්ෂණ මණ්ඩලය ඉදිරිපිට ආත්ම විශ්වාසයෙන් යුතුව කණ්ඩායමක් විදිහට එකවන්ව ප්‍රබල ලෙස නිර්මාණශීලීව
ඔබේ කෙටි නාට්‍ය ඉදිරිපත් කරන්න.